අරහතන් වහන්සේ මට කිව්වේ නේද තමා අන්තරායි පරිනිබ්බාන සත්‍යයක් යන්නේ අදහස් කරන්නේ කොහොමද ඒක පැහැදිලි කරගෙන මේ ඉස්සරහාවෙන් මොකද්ද මුල් වචනේ අන්තරායි පරිනිබ්බාන අන්තරායි පරිනිබ්බාන ඒක පැහැදිලි කර දැන් ඇත්ත වශයෙන්ම දැන් ඒක බීජ සූත්‍රයේ තියෙනවා මේ අන්තරායි පරිනිබ්බායි තත්ව දෙකක් සසංකාරික අන්තරාය පරිනිබ්බායි අසංකාරික අන්තරාය පරිනිබ්බායි කියලා අවස්ථා දෙකක් තියෙනවා ඒ අන්තරාය පරිනිබ්බායි කියන තැනදී මේ උපජ්ජති කියන තැනක එහෙම නැත්නම් මේ ලෝක 31න් තල 31ේ කොහෙවත් උපතක් නැහැ. ඒකයි අන්තරාය පරිනිබ්බාය. ඒ අතරතුර දැන් ඔය අනාගාමී තත්වයටපත් වූ පුද්ගලයා උපපත්ති සංයෝජන සියලු දේ ඉවත් කරලා නම් සුද්ධාවාසයේ උපදින්න බෑ. හැබැයි අරහත් තත්ත්වයට පත් වෙලත් නැත් හේතුව මොකද භව සංයෝජන ඉතුරු වෙලා ඒ නිසා ඒ අනාගාමී ඵලයට පත් වූ ආර්ය ශ්‍රාවකයා අර සුද්ධාවාසයට යන්නත් බෑ අරහත් තත්ත්වයටවත් වෙන්නත් බැරි නම් මේ අන්තරායි සසංකාරික හෝ අසංකාරික වශයෙන් කර්ම බීජයක් හැටියට අර භව සංයෝජන විතරක් ඉතුරු වෙලා තවත් කාලයක් ඉතුරු වෙනවා තාම නිවන් දැක්කේ නැහැ. අරහත් උනේ නැහැ. ගමන කෙලවර කළේ නැහැ. ප්‍රඥා විමුක්තිය පූර්ණ උනේ නැහැ. නමුත් නැවත අනුසය නූපදින නිසා ආපහු න ආගාමි. කාම ලෝකෙට සුගති ලෝකයකට එන්නත් බෑ. දුගති ලෝකයකට යන්නත් බෑ. ඉතින් ඒක නිසා අර අන්තරා අතරතුර භව දෙකක් අතරතුර අන්තර් භවයක උපදීනවා. ඒක තමයි සසංකාරික අන්තර්භවයේ එහෙම නැත්නම් අසංකාරික අන්තර්භවයේ කාලයක් ජීවත් වෙලා ගමන කෙලවර කරනවා ආයි කොහෙවත් නැවත ආපහු එන්නේ නැහැ. ඒක බීජ සූත්‍රයේ පැහැදිලිව පිළිසිදුව බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා.